එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පරිසරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා. කිසි දවසක තේරීම්කාරක සභා පත්කිරීමක් ඡන්දයේ විමසලා නැහැ. අදත් කතානායකවරයා ව්‍යවස්ථාවට පයින් ගැහුවා. අපි කතානායකතුමාට උදේ යෝජනා කරා හත් වෙනිදා වෙනකන් පාර්ලිමේන්තු කල් තවන්න. කතානායකතුමාත් කියනවා මටත් මේක ගෙනියන්න බැරි අවුල් ජාලාවක තියෙන්නේ, මාව අයින් කරන්න ලියුමක දෙන්න බැරිද, මම අයින් වෙලා යනවා කියලා. එහෙම කියමින් පාර්ලිමේන්තුව තවත් අවුල් ජාලාවකට පත්කිරීම පමණයි එතුමා විසින් සිදු කරන්නේ. රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරන ලද ගැසට් නිවේදනයත්, ඇමතිවරුන් වශයෙන් අපි පත්කරන ලද ගැසට් නිවේදනයත් එතුමා අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. ඒ පිළි අරගෙන තමයි එතුමා අසුන් පැනවීම සිදු කරේ පාර්ලිමේන්තුවේ. එතකොට ආණ්ඩුව පිළිගත්තා, අගමැතිතුමා පිළිගත්තා, සභානායකවරයා පිළිගත්තා, අපේ විපක් ආණ්ඩුවේ සංවිධායකවරයා පිළිගත්තා. අපි කියන්නේ ඒ පිළිගත් ස්ථාවරය ඒ දිගටම පවත්වාගෙන යන්න ඕන. මොකද එහෙම පිළිගන්නේ නැතුව ආණ්ඩුවක් නැත්තම් කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ? බෙල්ලක් තියෙන්න ඕනේ තැල්ල බඳින්න. ඉතින් බෙල්ලක් නැතුව තැල්ල බඳින්න බෑනේ. රනිල් වික්‍රමසිංහමැතිතුමා අගමැති කළ යුතුයි කියලා කියන පාර්ශ්වයට ඡන්ද කීයද තියෙන්නේ? 121-21 ජනතා විමුක්ති 6 දෙනා TNA සංධානයේ 15ත් අයින් කරාම රනිල් වික්‍රමසිංහ සමාන 100යි. එතකොට 225න් 120 කඩු කරාම කීයද? 104යි. 104න් කරුජාසිරි මැතිතුමා උඩ ඉන්නවා. 103යි. ඒ වර්ජනය කිම? අපි අද වර්ජනය කරා කතානායකතුමාගේ මේ ක්‍රියාකලාපයට එරෙහිව. කතානායකතුමා කියනෝනේ ඒක අපි මේ වෙලාවට බලමු. නිමල් සිරිපාලද සිල්වා මහතා එසේ පැවසුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ මන්ත්‍රීවරුන් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවක් ඇඳුමින් පැවසුවේ මෙවන්නක්. මේ කටයුත්ත කතානායකවරයා දිගින් දිගටම ක්‍රියාත්මක කරන හින්දා අපි අද කණ්ඩායමක් හැටියට තීන්දුව කරා අපි නැවත පාර්ලිමේන්තු සචිවාරවලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි හත්වෙනිදා දිහා දැස් දැල්වගෙන බලාගෙන ඉන්නවා. අධිකරණය විසින් ලබා දෙන තීන්දුව දිහා